සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් අදත් ලස්සන විස්කම් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අදත් රසවත් කෑමක් අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අරන් ඇවිල්ලා තියෙන්නේ මස්කට් හදන්නේ කොහොමද කියන එක. ඒක විවිධ ක්‍රම වලට හදනවා. ඉතින් අපිට ආවේනික ක්‍රමයක් තමයි මේ. අපි බලමු ඒ ක්‍රමයට මස්කට් හදන්න අපිට මොනවද ඕන වෙන්නේ කියලා. අපි මුලින්ම බලමු අපිට සීනි සිරප් එකට අවශ්‍ය වෙන ද්‍රව්‍ය මොනවද කියලා. අපිට ඕන වෙනවා සීනි ග්‍රෑම් 400කුයි වතුර මිලිලීටර 250කුයි දෙහි තේ හැඳි දෙකයි ලුණු පොඩ්ඩක්. අපිට ඕන කරන අනිත් ද්‍රව්‍ය වෙන්නේ පාන් පිටි ග්‍රෑම් 130යි පොල් කිරි මිලිලීටර 500යි. මේක පොඩ්ඩක් රත් කරලා ගන්න ඕගලගේ මේ ඇඟිල්ල දාන්න පුළුවන් ප්‍රමාණයට. කජු මද ටිකක් ඕනේ කපාගත්ත. වතුර ටිකක් ඕන වෙනවා මේ පිටියක අනාගන්න. बटर ग्राम पना गंड दिए करला कलरींग कलरींग पावचि करवा आए वेनिला हरी रोज सेसन सारी गंड पुलवा गुड़क रोज सेसन तमा गण्डे वेनला उन्ना पावचि करवा मुलिमीटी पत्र पुड पुड दाल अभी रोटी अनना वे घन गुलिया अना गंड मेवागे गुलिया हदा गंड අපි දැන් මේ පිටි එක පොඩ්ඩක් එහෙම භාජනයේ තියලා මේකට අපි අර රස්නෙට ගත්ත පොල් කිරි එක දානවා. අපි දැන් මේක පැත්තකින් තියලා අපේ සීනි සිරප් එක හදාගමු. අපි සීනි සිරප් එක හදාගමු. භාජනයේ තියෙන සීනි ටික දාලා වතුර ටික දාලා सीनी सिरप हदागम अभी मंदम मेकट नून पोड करणमा अल पोड कलवंकर पेन मैं दमेके गुगल दागनेमा यह मेकट अभी हदागत दीटिकर ඔයාලට පේනව ඇති දැන් සීනි සිරප් එක අපේ හරි මේ උතුරගෙනනකොට ලිප ඕෆ් කරලා මේක පැත්තකින් තියන්න. අපි දැන් මේකේ මේ පිටි ටික ගන්න ඕනේ අත් දෙකෙන්ම මෙව කරලා මේකේ මේ මෙන්න මෙහෙම පොඩි කරලා මේකේ පිටි ටික ගන්න මේකේ ග්ලූටන් ටික අපි අයින් කර ගන්න ඕනේ. ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මේ තියෙන්නේ මම ඕගොල්ලන්ට කිව්වේ මේ ටික අපිට අනවශ්‍ය ටික අපි මේක හොදලා ගත්තට පස්සේ මේක හොඳට මිරිකලා पेरला गंडोने अभी दमे दिए करगत्ता मेकट पेरागम मोकद मेके अड़े तीयनवा रुडवागे टीक इक अभी अयंकर गंडोने मिन्न मेवागे पेन वी मिन्न मेवागे अड़े इतनावा इक मिलकल गंड मेवागे पोड पेन मिन्न मेवागे अगिल पोड मिन्न मेहमे गंड मिन्न मेहमे पोड पुड़ के रंड मेक लिपे तीयला मद गिन्े ननवा हिगे मुखद मेक नेता अड़े टलवा इतकोट कटगति अक्वागेनवा अदीसी वाले आवत्क पुडक पेरलीवरला अरगे पड़ी कर पुड मेक हदागंड मेक ननवा मेवागे हिगे पुड कुकूनकती मेक मे उला मेक दी हदागत सीनी सिरपिंग मेन मेवागे टिकटिक दुंदी मिश्र ඔගලොන්න පේන වැති මේ සීනි ටික සිරප් ටික ඔක්කොම එකතු කරාට පස්සේ මෙන්න මේ වගේ පොඩි කැට වගේ ආවොත් ඔයගොල්ලෝ මේක මෙන්න මේ වගේ ඔයගලන්ට පුළුවන් පෙනීරයක් අරගෙන මෙන්න මේ වගේ මේ ටික අයින් කරගන්න ඒකල පොඩ්ඩක් පොඩි කරලා ගන්න මෙන්න මේ වගේ එතකොට ඒක හරියනවා මම දැන් මේකට වැනිලා එකතු කරගන්නවා මේකට ඔයගලන්ට කැමති නම් රෝස වතුර එකතු කරගන්න පුළුවන් ගොඩක් වෙලාවට රෝස වතුර තමයි එකතු කරන්නේ නමුත් මම මේකට වැනිලා එකතු කරගන්නවා ඕගොල්ලන්ට දැන් පේනවා ඇති මේක දැන් ගොරෝසු මිශ්‍රණයක් වේගෙන එන්නේ මම දැන් මේකට කලරින් එකතු කරගන්නවා ඕගොල්ලන්ට කැමති වර්ණයක් එකතු කරගන්න පුළුවන් මේ වගේ ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති මේක දැන් ගොරෝසු මිශ්‍රණයක් වෙලා තියෙන්නේ මේකට දැන් මම බටර් ටික ටික දිය කරගත්ත එකතු කරලා මෙන්න මේ වගේ කලවම් කරගන්නවා
මේක හැඳි ගාන්න තමයි අපිට ඕන හයියට ඕන නම් එහෙමයි ඇදෙන ගතියක් එන්නේ එතකොට මේක හොඳට හැඳි ගෑවුනහම මේ වගේ බටර් උණු කරපු එක ටික ටික දාලා මේ වගේ කලවම් කරගන්න මම දැන් මේකට කපාගත්ත කදු ටික එකතු කරනවා මේ පදමට එනකොට කදු ටික එකතු කරගෙන මේක කලවම් කරගන්න මේක කලවම් වුණ තරමට තමයි ඇදෙන ගතිය ඉන්නේ මෙන්න මේ වගේ හොඳට කලවම් කරගන්න ඔයාලට පුළුවන් තරමක් හැඳි ගන්න එතකොට මේක ඇදෙන ගතිය වැඩි ඕගොල්ලන්ට දැන් පැහැදිලි ඇති කොහොමද කරේ කියලා මේ ඕගොල්ලන්ට පේනවනේ මේක දැන් පදම හරියාගෙන ඉන්නේ මෙන්න මේ වගේ මේ අපිට මේක දැන් වාජනයකට දාගන්න පුළුවන් කලින් හරි ගස්ස ගත්ත තෙල් ගාගත්ත තැටියකට අපි මේක වක් කරගමු අපි දැන් හදාගත්ත අපේ මස්කට් මිශ්‍රණය මෙන්න මේ වගේ තැටියට දාලා ගුණී කරගමු අපි ඔයගොල්ලෝ මේ ස්පැටියුල එකේ බටර් චුට්ටක් ගාලා තියාගෙන මෙන්න මෙහෙම ගුණී කරගන්න එතකොට ඕනන් ගුණී කරගන්න පහසුයි මේ වගේ ලස්සනට මෙන්න මේ වගේ ඉතින් කරලා මේක අපි නිවෙන්න තියන්න ඕනේ අපි පස්සේ නිවුණට පස්සේ අපි මේකේ කෑලි බල්ල බලමු කොහොමද කියලා කෑලි කපලා මේ තියෙන්නේ අපි තුනී කරගත්ත මස්කට් මිශ්‍රණය අපි මේක නිවෙන්න තියලා තියමු මේක දැන් හොඳට නිවිලා තියෙන්නේ අපි දැන් මේක අනිත් පැත්ත හරවගමු මේ තියෙන්නේ අපි හදාගත් එක මම දැන් මේක උගලන්ට කෑලි කපලා පෙන්නන්න මේ තියෙන්නේ අපි අද හදාගත් මස්කට් උගලන්ට පේනව ඇති මෙන්න මේ වගේ තියෙන්න ඕනේ මේක හැඳි ගන්න තරමට මෙන්න මේ වගේ ඇදෙනවා ඔගලන්ට එච්චර ඕන නැත්තම් මේක සාමාන්‍ය විදිහට හැඳි ගාලා ගන්න පුළුවන් ගොඩක් හැඳි ගෑවුවොත් හොඳට ඇදෙන ගතියක් තියෙනවා මේ තියෙන්නේ අපි හදලා ඉවර කරගත්ත මස්කට් එක ඉතින් ඔයාලත් මේ වගේ හදලා බලන්න ඔයාලා හදලා පවුලයත් එක්ක රස විඳින්න ඔයාලත් මේ වගේම හදලා බලන්න ඇත්තටම එච්චර කාලයක් ගත වෙන්නේ නැහැ පොඩි කාලයකින් කරගන්න පුළුවන් පිරිසිදුව තමන්ම හදන දෙයක් ඉතාමත්ම රසවත් ලොකු කුඩා කවුරුත් කන්න කැමති ඉතින් ඔයාලත් මේ වගේ හදලා රස විඳින්න මම හිතනවා දැන් ඔයාලට පැහැදිලි ඇති කියලා අපේ ක්‍රමයෙන් මස්කට් හදන්නේ කොහොමද කියලා ඔය එක් ක්‍රමයක් පමණයි තවත් විවිධ විදිහට හදනවා ඉතින් මම ඉදිරියේදී ඔයාලට තවත් විදිහක් කියලා දෙන්නම් ඒ අපේ ක්‍රමයකට නෙවෙයි ඒ ඉන්දියන් ක්‍රමයකට කොහොමද හදන්නේ කියලා බොම්බේ මස්කට් ඉතින් ඔයාලා මේ රෙසිපි එකට කැමති නම් ලයික් එකක් දාන්න ඒ වගේම මතක තියලා channel එක subscribe කරන්න notification bell එක on කරලා තියාගන්න අපි නැවතත් මේ වගේ අලුත් ඉදිරියෙන් හමු වෙන බලාපොරොත්තුෙන් සමු ගන්නවා ඔයාලා හැමෝටම සුබ දවසක්